දැන් මේ උරු සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් වෙලා තියෙන වෙලාවක් නිසා ඒකට යම් අදහස් කීපයක් කියන්න හදන්නේ. 15 එක් දින වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ වගේම අකණ්ඩ වැඩවර්ජනයක් ගැනත් අදහස් පළ වෙනවා. ඉස්සෙල්ලාම අපි කියන්න ඕන මේ මොහොතේ දැන් ඉන්න මොහොතේ 15 වැඩවර්ජනයට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. උත්සමිත ව්‍යාපාරයත් ජාතික ජන බලවේගයත් පොදුවේ ඒක සාර්ථක කරන්න සෑම සියලු කටයුත්තක්ම කරන්න අපි සූදානම. ඒ වෙනුවෙන් දැන්ටම වැඩ කරගෙන යනවා. අකණ්ඩ වැඩවර්ජන කතාවට මේ දැන් කතා කරන මොහොතේදී එකඟ නැහැ. 15 වෙනිදා ක්‍රියාමාර්ගය සාර්ථක කරලා නැවත පාලකයොත් එක්ක අවශ්‍ය නම් කතා බහ කරලා ඒ අය නැවත මොකක්ද කියන්නේ කියන එක බලලා, ඒ කියන්නේ 15 ක්‍රියාමාර්ගයෙන් පසුව සාර්ථක ක්‍රියාමාර්ගය බවට එකපත් කරලා ඒකෙන් පස්සේ ඒ තත්ත්වයත් එක්ක නැවත කතිකාවක් අවශ්‍යයි කියලා තමයි අපි කල්පනා කරන්නේ. ඒකට ලැබෙන ප්‍රතිචාර, ඒකට ලැබෙන ආණ්ඩුවේ දක්වන සැලකිල්ල නොසැලකිල්ල මොකක්ද කියන එක මැන බලා ඉන් අනතුරුව නැවත උරු සමිති ක්‍රියාමාර්ග ගන්න එක වැඩවර්ජන නම් වැඩවර්ජන, වෙන ක්‍රියාමාර්ගයක් නම් ඒක ගන්න එක තමයි වඩාත් සුදුසුයි කියලා අපි කල්පනා කරන්නේ. විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ අකණ්ඩ වැඩවර්ජනයකට අපි කොහෙත්ම කැමති නැහැ. විශේෂයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ගැන විශේෂ අවබෝධයක් තියෙනවා. ඒකට හේතුවට ජනතාවයි වර්ජනකරුවනු ගැටෙන තැනකට පාලකයන්ට මේක තල්ලු කරන්න ඒකෙන් ලොකු ඉඩක් ලැබෙනවා. එනිසා ජනතාව අරගලයේ පැත්තේ තබා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද ජනතාවත් ලොකු පීඩනයක ඉන්න වෙලාවක්. ඒ නිසා පාලකයා බොහෝ දුරට ඉඩ තිබෙනවා. පාලකයාට එල්ල වෙලා තියෙන චෝදනාව උරු සමිති දෙසට එල්ල කරන පැත්තට මේක තල්ලු කරන්න. ඒ නිසා 15 වැඩේ ඉතා හොඳින් සාර්ථක කරලා ඉන් අනතුරුව ක්‍රියාමාර්ග ගමු කියන එක තමයි අපේ යෝජනාව. ඒ වගේම දැන් අපේ මේ ඉදිරිපත් කරලා තියෙන කාරණා ජාතික වශයෙන් හැමෝටම බලපෑවත් ඇතැම් අය කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. දැනටමත් එහෙම යම් සාකච්ඡාවක් තිබෙනවා උත්සන්ති ව්‍යාපාරය තුළ. නිකන් තමන්ව මේකේ නියෝජනය වෙන්නේ නැහැ වගේ. නමුත් නියෝජනය වෙනවා. මේක ගැඹුරින් බැලුවොත් මේක අදාළයි බදු ප්‍රශ්නේ, බදු ප්‍රතිපත්තිය කියලා පොදුවේ ගත්තම අදාළයි. ඒ නිසා පොදු ජනතාවගේ ඍජුව ඔවුන්ට දැනෙන, පේන, හැඟෙන සටන් පාඨ ප්‍රමාණයක් මේකට ඒකාබද්ධ කර ගැනීම, ඇතුල් කර ගැනීම අවශ්‍යයි කියලා අපි හිතනවා. අවම වශයෙන් විදුලි බිල පිළිබඳ ගැටලුව, ඊළඟට මර්ධනය පිළිබඳ ප්‍රශ්නය අවම වශයෙන්. එතකොට එකක් බදු ප්‍රතිපත්තිය, දැන් මේ කතා කරපු කාරණේ, ඊළඟ මර්ධනය, ඊළඟ විදුලි බිල වගේ දෙයක්. තවත් එවැනි කාරණා තිබෙනවා. වෙලාව කෙටි කරන්න ඕන නිසා මූලික අදහස පොදු ජනතාවත් මේකට බද්ධ කරගන්න පුළුවන් වෙන විදිහේ සටන් පාඨ ඇතුල් කර ගැනීම අත්‍යවශ්‍යයි කියලා හිතනවා. මෙතන වේදිකාවේ මතුවෙච්ච නිසා මෙතනින් එහා ගිය පොදු ජන අරගලයක ස්වභාවයට මේක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකේදීත් මම හිතන්නේ ඒක වැදගත්කමක් තියෙනවා. ජනතාවට දැනෙන්න ඕන මේක තමන්ගේ අරගලයක් කියලා. ඒකට අපි ජනතාවගේ සටන් පාඨයකට සම්බන්ධ කරගන්න පුළුවන්. අද රටේ තියෙන පොදු තත්ත්වය තුළ මේ අරගලයට මේක කේන්ද්‍ර කරගෙන පොදු ජනයාගේ සටන් පාඨත් එක්ක පොදු අරගලයක් ගොඩනගන්න පුළුවන් කියන එක පිළිබඳ කිසිම සැකයක් නැහැ කියලා තමයි මම කල්පනා කරන්නේ. පොදු අරගලයක් ගොඩනගන්න පුළුවන් අද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක. අන්නේ පොදු අරගලයේ ගොඩනගන දිශාවට මේක ඉදිරියට ගෙනියන්න අර කියන පදනම යටතේ අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒ සම්බන්ධ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් කවුරුත් එකතු වෙලා මේ ජනපීඩක ආණ්ඩුව දනගස්වලා, ඒ කියන්නේ උත්සමිති ව්‍යාපාරය සහ මේ සම්බන්ධයේ පැත්තෙන් බැලුවොත් දනගස්වලා අපි මේ ඉල්ලීම් දිනා ගන්න පැත්තට යන්න ඕන. නමුත් අපි පුළුල්ව කල්පනා කරොත් මේ ආණ්ඩුව පළවා හැරලා වැඩ කරන ජනතාව මූලික කරගත් පාලනයක් ගොඩනැගීමේ හැර මේ ගැටලුවට උත්තර ලැබෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
එවනම් සටනට සම්පූර්ණයෙන් අපි සහයෝගය තියෙනවා. 15 අපි එක් දින වර්ජනය සාර්ථක කරමු. ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගමු කියලා යෝජනා කරනවා. බොහොම ස්තුතියි.